ඉතින් දෙයියන්ට තමයි මේක කියන්න වෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මරණ අයක දෙන්නෙක් අය ඒක කරලා අපි ගිහින් ඉරේ ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. මේ හතර පහ වෙනකොට ඇවිල්ලා ඒ උන් කුඹුරේ අපි යන්න ඕනේ. ගියන් පස්සේ අලියෙදි ගැහුවාන් පස්සේ අප්පස්සේ තෙලවනවා මුළු කුඹුරම දෙකින් පංගුවක් කනවා. තුවක්කු කාරේ හොයාගෙන ඇවිල්ලා තමයි වෙඩිලා තියන්නේ. ඒ වෙනකම්ම කුඹුරේ කනවා. ඉතින් ඒ කරලා ගියන් පස්සේ ඉතින් එළියෙන් එළිය වෙනකම් අපි රාත්‍රිසිය අහරගෙන ඉන්න ඕනේ. අපිට පාළුවට සත පහක් දෙන්නෙත් නැහැ. ඉතින් දෙයියන්ට තමයි මේක කියන්න වෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මරණ අයක දෙන්නෙක් අය ඒ කරලා අපි ගිහින් ඉරේ ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. නෑ ඒතර දැන් මේ දවස්වල කොහමද අලින්ගේ කරදර නැද්ද? ආය කරදර කියන්නේ ගේන්කින් එළියට වත් බහින්න බෑ. ආන් අර වත්ත වටේකට මේන් දැන් අපි කොල්ලෝ උදේ බෙහෙච්චවට ගිහින් එනකොට වීල් එකට පැනලා අර ඇතා කියන එක යන්තම් කරලා මම බල මං ඇහුවා ඇයි පුතේ ඔය වීල් එකේ මොකද මේ ඔය කොල්ල රොඩු කියලා. ඒ කරලා කිව්වා තාත්තේ දෙයියෝ තමයි බේරුවේ. අර ඇතා ඉඳලා එලවා ගත්තා වීල් එක කරකෝලා ගත්තු ගෙන්නලට කාණුවෙන් පැනලා තමයි පාර්ට් ගත්තේ වීල් එක. ඒ තෙලෙව් අලු බම් 20ක් 25ක් විතර. ලොකු ඇතෙද්ද? ඔව් එහෙන දොන් තැතා. හ්ම් හ්ම්. ඔව් ඒක අගෙන ඇවිල්ලා මෙහෙට මේ දාලා මේ ඊයේ පෙරේදා තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර කලින්ද ඔය කරදරේ තියෙන්නේ? මේ දැන් දවස් 15ක් 20ක් නෑ. හ්ම් හ්ම්. ඔව්. දැන් කලින් එහෙම ලොකුට කරදරේ තියෙන්නේ නෑ නෑ නෑ. අලි හිටියට එහෙම අලියෙක් අපි ජීවිතේවත් දැක්කේ නෑ. ඔය තමයි දැක්කේ. ආය මොකක්වත් නෑ. ඒක මුළු අලි රංජියම උතුම එකක්. රයිට් එක කියන්නේ ඒක දල කොටයි. අනිත් එක නම් කොහොම හරි අඩි 3ට වගේ තියෙනවා ඒක දල. ඔව්. එකක් ඇදිලා. දැන් ඌට කලින් එලවල නැද්ද කට්ටිය? නෑ 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 එහෙම එලෙව්වේ නෑ. එහෙම එලවන්න ඇත්තු මෙහෙ හිටියේ නෑ. ඔය සාමාන්‍ය නාඹෝ හිටියා. ඒ උන් ඉතින් එලෙව්වේ. දැන් කොහෙන්ද උන් ඔය ගෙනල්ලා දාන්නේ? මොන ලෝකෙන් ගේනවද දන්නේ නෑ. හොරු පුතන්ට කියලා ගේනවා. අන්තිමේට පොත්ට ගෙනවිලා හොරු කැල්ල කපලා බානවා. ඒක නිය කරන්නේ. දැන් අලි දෙන්නේ කර ඔය ඉතරලත් සර් එක ගෙනවා අලියෙක් ඒක. ඒක ඒකත් ඉන්නවා ඔතන. ඒකයි දෙයියන්නේ පිටයි කිසිම කරදරයක්. ඔය වගේ පාරේ හිටියත් අපි බයිස්කලෙන් යනවා. අපි දිහා බලන්නේවත් නැහැ ඒක. පිටේ අත තිබ්බ හැකි අපිට ඕන්න. ඒක අපේ කුඹුරු කෑවත් කමක් නැහැ. ඒක රත්තරන් අලියෙක් ඒක. ඒක නම් ඔය ඉන්නවා. එහෙම නෙමෙයි හැබැයි ඒක ඔය දැන් අපේ ගෙට දැන් ගිය අවුරුද්දේ වීගෙනවිලගේ පුරවලා තිබ්බා. ආවා අල්ලපු ගියේ අපේ මාවණ්ඩිගේ ආපු ගමන් ගැහුවා වීදුරුවට. වීදුරුවට ගාලා ඒක නෙමෙයි හැබැයි ආ වෙන එකේ. ගැහුවා වීදුරුවට වීදුරුව කඩන්නේ ගෙට වැටුණා. ඊට පස්සේ පාර දිගට අපි මෙහින් අලි වෙඩිලක් ගැහුවා. ඒ පාර දිගාව අපේ කඩේ ගාවට. කඩෙන් කොල්ලෝ අලි වෙඩිලක් ගහපාර ආයෙත් හරුණා පාර දිග ගිහින් පාන්දර 3යි. මම ගෙට ඇතුල් වෙනකොට ගැහුවා දොරට ගහපාර දොර ගිහින් වැදුනා බිච්චේ. මම බය වුණා. මම බිම් බුදියානි හිටියේ. මොකද බල මේ සද්දේ කියලා. එතකම් බලනකොට ඔළුව අර පඩියෙන් ගොඩ වෙන තැන කොන්ක්‍රීට් එක කොහොම තියෙන්නේ උසට. ඔව්. කොන්ක්‍රීට් එකට මේ කට අඩිය තියන්න බෑ. පල්ලහින් අඩිය තියාගෙන ඔළුව කෑල්ල ඔක්කොම ගේ ඇතුළට දාලා කාල් ගන්නවා මෙහෙම හොඩෙන් ඔහොම ඔහොම කාල් ගන්නවා වී හොයන වී ටික ගන්න වී ගන්න දිගමදි මං අර බලන්න ගන්න කෝටුවක් තිබ්බා ඒකෙන් තමයි ගැහුවේ ගහලා 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 හොඬට ඒත් නෑ ගේ අල්ලපු කාමරේ නෝනා හිටියා එයා අලි වෙඩිලක් අලි වෙඩි මල්ලක් තිබ්බා ඒකෙන් ගහපාර ඒකත් එතරම් දාලා එහෙමම පුටුවක් තිබ්බා ඒක අල්ල විසි කෙරුවා දොරෙන් ඔහොම මේ බම්බ 20ක් විතර පාර දිහට විසියා විසි වුණා පුටුව ඊට පස්සේ හිමින් හිමින් හැදලා ගියා යන්න. ඒතර මම කියන්නේ දැන් මේ දවස්වල දවල්ට එහෙම අලි කලබල නැද්ද? ආ ඒ දවල්ට කියන්නේ ඔයාලට තව සුට්ටක් වෙලා හිටියොත් එහෙම බලන්න පුළුවන් මේ මේ හරියට අලි 100ක් 150ක් විතර මෙතෙන් දෙනවා. ඒගොල්ලෝ කියන්නේ අලි 600යිලු මුළු ලෝකෙම ලංකාවෙම ඉන්නේ. ඈ අපි ගණන් කරලා පෙන්නන්න නම් අලි 300 3000කට වැඩිය. මේක මේ මේ හරියෙන් අපේ ගම් හරිය. ඔව්. ඈ ඒ ගණන් කරු ඒ ගණන් කරපු මිනිසුන් දෙන්න කියන්නකෝ අපි ගණන් කරලා පෙන්නන්න හොම්බට දෙකක් කනලා අලි ටික අලි ටික එක 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 අලි රංචුවක් මේ ඊයේ පෙරදා ගණන් කෙරුවා මගේ දුව 75 දෙනෙක් කියලා එක රංචුවේ එතකොට ඒ අපේ ගමේ විතරයි දැන් අහනාන මිනිහා කියන්නේ අයියෝ 300යි මචං දැන් ඊයේ 30ක් පන්න ආ මචං 50ක් විතර ඉන්නවා ඊහෙල ගමේ වෙයි ඉතින් ඔව් එකව කරලා බලනකොට 600යි දෙන්නේ කවුද නැ මේ ගණන් කරන මිනිස්සු. එතකොට දැන් මේ දවස්වල මොකද අර ඔයගේ දවල් කුඹුරට තන මොකද කතාව? ඔව් අර ඇතෙක් ඒක ගෙනවිල්ලා දාලා මොන ලෝකෙන්ද දන්නේ ගෙනවිල්ලා දාලා හොරොපතන්ට කියලා අරන් ගිහිල්ලා හොරෝ කැල්ල කපලා ගෙනවිල්ලා බාලා ආන් දැන් ඉවරයි කුඹුරු ඔක්කොම. ගින් කතා කරපු හැටි එලවනවා අලි වෙඩිලක් ගහපු හැටි අපි නිකන් මැරෙන්න තමයි මුලක් අපි හදාත්තේ අලි වෙඩි පෙන්වන්න බෑ. ඒක අලි වෙඩිලක් ගහපු හැටි
කිලෝමීටර් භාගයම අරලනවා. දැන් කොච්චර මේ විනාශ කරලා තියෙන්නේ? විනාශ කරලා කියන්නේ දැන් ඉතින් අයින දිකට ඔක්කොම. ඒක ආවිල්ලා පටන් ගත්ත තැන ඉඳලා අපි ගින් කුලප් කරලා මේ අලිවැඩි ගහනකොට ඉතින් ඒ පැත්තම ඉවරයි ඉතින්. දැන් කොහොම හරි අක්කර භාගයම අර මිනිසුන්ගේ ඉවරයි කාලා. දැන් ඉතන රකින්න ඉන්නවද කොහොමද? ඔව්. අර අල්ලපු කුඹුරේ එක්කෙනා එයා බේරෙන්නම් බැරුව එයා හුඟක් කරලා තියෙන්නේ. මගේ අක්කර දෙකමාර තුනක් විතරමයි තියෙන්නේ. එයා ගෙනාවා කුලියට මිනිහෙක් ගෙනවිලා අන්නතර කරලා තියෙනවා මේ එයා කිව්වා කෝල් එකක් දීපන් අලියා පැන්නොත් මං එන්නම් තුවක් අලියා ඇත ඔව් ඇත පැන්නොත් කෝල් එකක් දීපන් උඹ එලවන්න යන්න මොකුත් කරන්න එපා මං තුවක් වරන් එන්න කිව්වා එතන වියදම කොහොමද මේ දසල හොයක් කරන්නේ පොරත් නැහැ පස්සේ ගොඩයිනේ පොර දුන්නා 10000 ගානේ අපි ගත්තා පොර ඔව් ඔව් එක්කෙනාට ඉතින් අපිට ගන්නවා නම් ගන්න ඕනේ ඉතින් පොර මිටි 8ක් 10ක් ගන්න ඕනේ කුඹුරු වලට ඔව් ඉතින් එහෙම ගන්නවත් කොමක් නැහැ ඉතින් පොර මිටි 3යි 2යි ඔහොම ගත්තේ මං 3යි ගත්තේ 30000 බැනලා ඉතින් දැන් කොහොමද මේ යතත් එක මේ කුඹුටි බේර ගන්නව කරන්න දෙයක් නැහැ ඉතින් අපි පොරක් ගහලා බලනවා ඉතින් බැරි වුණොත් බෑම තමයි ඉතින් දැන් නයි දෙන්නෙත් නෑලු පාළු ගෙවන්න නෑලු මේ අලියා කෑවට අලි කෑවට එතකොට කරන්න දෙයක් නැහැ ඉතින් මරන්න තමයි වෙන්නේ මයිකල් බීලා වෙන කරන්න දෙයක් නැහැ දැන්තර මේ ඇත කොහමද කුඹුරට එන එක නවත්තන්නත් බෑ මොන නැවතුන්ද ගල්වට වල් බැඳලා තේ කනවත්තන්න පුළුවන්ද දැන් කියන්නේ අනිත් අලින්ගෙන් තියෙන කරදරේට වැඩිය මුගෙන් කරදරේ වැඩි ඔව් වැඩි වැඩි ඒකයි ඉස්සරලා එනවා ඇවිල්ලා ඒක අකන්න පටන් ගත්තාන් පස්සේ අනිත් එවුන් සේරෙලවන්නත් බෑ ඇයි ඉතින් මේක ගවට යන්න බෑනේ අපිට අනිත් එවුන් දෙනවා දිගට හරහාට ආ ඒකයි ප්‍රශ්නේ ඉතින් පේනවනේ මේ මිනිස්සු අලිත් එක්ක ජීවත් වෙන කට්ටිය දැන් අපි ගෙවල් වල ඉඳලා අලින්ගේ ලස්සනනේ බලන්නේ මේ ඇත දිගයි දල ලොකුයි එතකොට මේ මිනිස්සු කොච්චරද දුකක් විඳිනවද මේ කුඹුරක් කරගන්න කුඹුරක් කරනවා කියන්නේ මේ දවස්වල පොර මිටියක් කීයද රුපියල් 10000 නේ එතකොට මේ 10000 කියන්නේ කීයක්ද හාන්න 25000 අක්කර කන්න 25000 එතන මේ කුඹුර කරන්න කොච්චර විතර වියදමක් යනවද යනවා ඉතින් දැන් කොහොම හරි මට ගිහින් තියනවා 2.5යි 50යි 62500ක්ද කොහොමද ගිහින් තියනවා දැන් 100ට විතරක් 100ට විතරක් ඒක තමයි 100ට විතරක් එතකොට පොර වලට 30000යි අතන දැන් බූතය කුලිය එනකොට බූතය 30000යිලු අක්‍රේ ඔව් ඉතින් ඒකට 90000යි 90000ක් විතර 90000ක් නන් නෙමෙයි 60000යි 70000යි 72500යි එතන එතකොට ඉතින් ලස්සේ මනලා ඉවරයි ඉතින් ඒකෙන් අහම් මේ අලියා කාලා ඒක දෙකින් පංගුවක් ඉවර කරනවා ඉතින් ඉතුරු වෙන බම්බක් නෑ ඉතින් ආරින් වටේකට රිලා වුණුයි අනිත් සතුයි කනවා. ඊට පස්සේ දැන් මේ අලින්ගේ විසඳුමට මොකද්ද තියෙන මේක? දැන් ඔයාලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි කීවා පුළුවන් තරම් කීවා. ඒගොල්ලෝ කියනවා අපි අලි වැටක් ගහන්නම්. අලි වැටක් ගහනවා කියනවා කොයි කාලේ කරනවද දන්නේ නැහැ ඌවා. අපේ කුඹුරු කාලා ඉවරනම් පස්සේ ගායිද නැතුව ඊට ඉස්සෙල්ලා ලබන අවුරුද්දට ගායිද කොහොමද දන්නේ නැහැ. ඒක නම් කියන්නේ. වෙන කොරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඉතින් දෙයියන්ට තමයි ඔය ජී ජයින්නේ ඉතින්. දැන් අතා බලන්න පුළුවන් නේද අපි ඉන්නේ? ආ අතා බලන්න තව පොඩ්ඩක් වෙලා යන්න ඕනේ. පහමාර විතර වුණා නම් පාරේ ගිහින් චුට්ටක් වෙලා හිටියා නම් ඕම් බඩු ඒක විතරක් නෙමෙයි. ඔයාලට යන්නවත් හම්බ වෙන්නේ නැහැ පාරේ. මේ පාරේ? ඔව්. අතර පහ වෙනකොට නවත්තුන ඔක්කොම වාහන. ඒක වාහනයක්වත් යන්නේ නැහැ. යන්නේ? යන්නේ නැහැ. මරන්න කැමතිද? ආ ඉතින් ලොකුවටම ගැටලුව මේ පැත්තේ තියෙනවා ඒක. ඔව්. අලි 150ක් විතර ඉන්නවා මෙතන. මේ කැලේ? ඔව්. දැන් කොහමරි අලි හිටියා 250 300ක් විතර හිටියා දැන් කොරසක් කැඩිලා ගිහින් මෙතන ඉහළ ගම කියලා ගමක් තියෙනවා ඒ ගමේ ඉන්නවා 30ක් ඔව් 30ක් ඊයේ කොල්ල ගණන් කරලා කිව්වා 30ක් ඉන්නවා කිව්වා ඒකේ දැන් පණිච්ච කල්ලේ ඉන්නවා කිව්වා 50ක් විතර එවුන් අද උදේ පාන්දර කෑ ගහනවා දැන් එවුන් අද එවුන් මේට මගේ කුඹුරු දිහාටයි එහෙම උතුම් කරන්න දෙයක් නැහැ ඉතින් මෙවුන් ගියොත් එවුන් ගියොත් ඉතින් ජීවිතේ බේරගන්න නෑ කියන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ අපි අතේ පයේ හයියට බෑනේ එහෙමයි ගැටලු තියෙන්නේ. ඔන්න ඔවා තමයි ඉතින් මේ තියෙන ගැටලු. ලේසි නෑ මේ අපි හිතන තරම් සුන්දර නෑ ජීවත් වෙන එක මේ අලිත් එක්ක. පේනවනේ දැන් ඔය අලින්ට කෑ ගහන කට්ටියත් ඒ වගේම අලින්ට කෑ ගහන කට්ටියත් ඒ ඔක්කොම ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොටම මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න ඕනේ. විසඳුම් නැතුව අලිටි කරගෙන්නෙත් නෑ අපි රකින්නෙත් නෑ නේද? ඉතින් මේකට කවදා විසඳුමක් හොයන්නද කියලා ප්‍රශ්නේ ඉතින් දැන් මේ අවුරුදු කීයක් තිස්සේ මේ අලි ගැටලු තියෙනවද වාද? අපිට ඉතින් මටත් දැන් කොහොම හරි වයස 55 කරක් විතර වෙනවා මං දැනගත්තු දවසේ ඉඳලා හැබැයි මේ දැනගත්තු දවසේ නෙමෙයි කොහොම හරි දැන් අවුරුදු 40ක් විතර 40ක් විතර පාරක මේ පාරෙන් මෙව කාපට් කෙරුවේ නෑනේ නිකන් බොරුල් පාරවල් තිබ්බේ ඔය පාරෙන් පහට විතර එක්කෙනෙක් ආවා ආපු ගමන් මේක වැවදියා ඉඳලා ආවා ඒක ආලියේ
මම ආවා අර බයිසිකලේ මිනිහාගේ මේ චර බර ගන්න බයිසිකලයක් පරණ බයිසිකලයක් ආවා මේ කවල් වයි කානුවේ හිටියා පැනමු ගමන් අරුප්පාර මිනිහා එතනම වාකන්දක් තිබ්බ හරින් මෙහෙට නැමිලා පාරක් පැත්තට ගිහින් වාකන්දේ වදිනවා නල්ල බැස්සා කීරක් නල්ලේ මිනිහා එතනම මේ කොටලා මේ කාත පොත ගාලා පාගලා මිනිහා මේ පපුව පෑගිලා තිබ්බා පාගලා මරලා දාලා ඔය ලන්දර ගිහින් ඒකොලා බොහොම අමාරු මිනිහා ජත් මිනිහා ගත්තන් පස්සේ මිනිහා අරන් ගිහින් ගෙදර අරන් ගිහින් ආදාන කරුවන් පස්සේ ඔව් මේ හැන්ඩි කැමරාව ගන්න ඔඩක් කරා කොන් අයියේ මේ ගෝනා එක හැන්ඩි කැමරාව මම බෑග් එකේ තියෙන మళ్ళీ ఫోటో కాయగన్న නියම රත් කකුල් වලට සමතරම තියෙනවනේ එපා යන්න හම්බ වෙන්නේ නැහැ මේ අය ගුලක් වුණොත් මෙතන මල්ලි දුවන්න බලන් හිටන් ඈ උතේ අලි මල්ලි ඕකම මීටර් 50ක් 30ක් එහා යනකම් යන්න බෑ මෙතන. ආ මම කන් ඉස්සත් ඇල්ල පයින්නට. මගේ දැලේ ගැල්ලේ කොට ගැල්ල නැඳලේ. මේ ඔය ලොරියෙන් මගේ ෆෝන් එක අතන ෆෝන් එක පාර මැද්ද මගේ ගම් ගම් පාරයි දැන් පාරේ යන්න බෑ නේ පොඩ්ඩයි දැකනේ ඇත්ත වැලිල්ල ලේසි නේ ඇත්ත බලන හැටි සෑහෙන මේ මේ පීඩා විඳිනවා මේ පැත්තේ ඔය අතාගේ ඊට මේ මේ හේතුව පේනවනේ කතා කර ඉස්සලා අපි කතා කරපු මමත් හරි අමාරුවෙන් ඒ කියන්නේ හිත වේදනාවෙන් කතා කරේ මොකද මේ කුඹුරක් කනවා කියන්නේ සෙල්ලම් නැහනේ සෑහෙන වියදම් කරලා තමයි මේ දවස්වල කුඹුරක් කරගන්නේ මිනිස්සේ අපි කොච්චර මේ අලි වින්දත් මේ සත්තු ගැන කවුරු කතා කරත් මේ දෙගොල්ලොම වින්දි දෙව මේ දෙගොල්ලන්ටම කවුරුත් විසඳුමක් දෙන්නේ නැහැ ඉතින් මේ දෙගොල්ලොටම ප්‍රශ්න තියෙනවා ඉතින් අපි කවුරුහරි සතෙක් ගැන කතා කරනවා අනිවාර්යෙන් දෙපැත්තම බල්ලා කතා කරන්න ඕනේ එක පැත්තක විතරක් කතා කරලා හරියන්නේ නැහැ ඒක පාර්ශික වෙලා හරියන්නේ නැහැ